සයිසන් එකට වරදාන වලට වර ප්‍රසාද වලට මන්ත්‍රීකම් විකුණන යුගය නතර කරන දවස අත ළඟයි සමග ජනබලවේග පාක්ෂිකෙන් කුරුණෑගල නගරයේ සිට පෙළපාලියකින් පැමිණ සත්‍යවාදී පිටියට එක් වුණා අංගල රැලිය සංවිධානය කර තිබුණේ සමට ජයක් සමගි රටක් උදෙසා දිනන සජිත් යන තේමාවෙ. රැලියට පැමිණි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණේ උණුසුම් පිළිගැනීම. මගේ රටය බලගන්වන්නට සරසෙන් දියුණු යලි කැන්දන්නට සරසෙන් සමගිය බලගන්වා නිති සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් මගේ රට බලගන්වන්නට සරසෙන් දියුණු යලි කැන්දන්නට සරසෙන් සමගිය බලගන්වා නිති සරසෙන් ශ්‍රී ලංකාවම දිරියෙන් සරසෙන් සරසෙන් සුවහසක් ජනතාවට මම පොරොන්දු වෙනවා කිසිම දවසක මොනම හේතුවකටවත් හොරු එක්ක ඩීල් නැත හොරු එක්ක සම්බන්ධකම් නැත හොරුන්ගේ රැකවලත් එක්ක ගනුදෙනු නැත ඒක ඔබ සියලු දෙනා මැස්සකට බලාගත්තා හොඳට මතක තියාගන්න මේ කට්ට කෛරා ටික කුප්‍රකට ජරා ජීර්ණ වූ දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තබලා බාර් ලයිසන් එකට වයින් ස්ටෝස් එකට මිල මුදලට වරදාන වලට වර ප්‍රසාද වලට මන්ත්‍රීකම් විකුණන යුගය මන්ත්‍රීකම් අලෙවි කරන යුගය නතර කරන දවස අත ළඟයි කියන එක මම ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා විවිධ කට්ටිය විවිධ පාර්ශවවලට යනවා මේ මොහොතේ ප්‍රසිද්ධියේ මම ඔබට කියන්නට ඕන අපේ පැත්තට ආපු කිසිම මන්ත්‍රීවරයෙක් තනතුරු ඉල්ලුවේ නැහැ ඇමතිකම් ඉල්ලුවේ නැහැ වරදාන ඉල්ලුවේ නැහැ වරප්‍රසාද ඉල්ලුවේ නැහැ ඒ සියලු දෙනාම අපිත් සමග එකතු වුණේ ප්‍රතිපත්ති ගරුකවයි සැප්තැම්බර් 21 වෙනිදාට ජනාධිපති තෝරගන්නේ මේ රටේ ලක්ෂ 220ක් ජනතාව නියෝජනය කරන ලක්ෂ 170ක් පමණ වූ ඡන්දදායකින් තෝරගන්නේ මේ රටේ මෑත කාලේ ප්‍රථම වතාවට පොදු ජන ජනාධිපති රටේ පොදු ජනයාගේ ජනාධිපති කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට කැමතියි සමගි ජනබලවේගයේ නියෝජිතයින් සහ ඔවුන්ට සහාය දක්වන පාර්ශව මෙහිදී අදහස් පළ කළා ගොවියා වෙන්න පුළුවන් කම්කරුවා වෙන්න පුළුවන් දීවරයා වෙන්න පුළුවන් මේ රටේ පොඩි මිනිස්සුන්ගේ නායකයේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සේ සැප්තැම්බර් 21 වෙනිදාට අපි බිහි කරනවා ජනාධිපතිතුමනි දැන් අපිට ජනාධිපතිතුමනි කියලා තමයි කියවෙන්නේ මොකද එතුමා ජනාධිපති වෙලා දැන් ඉවරයි දැන් එතුමා ජනාධිපතිතුමා වෙලා ඉවරයි මගේ ප්‍රධානම කාරණාව පහුගිය කාලේ තමුන්නාන්සලාට මතක ඇති මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය මේ ක්‍රිකට් ක්‍රීඩාවට කරපු විනාශය දිහා බලන් ඉන්නකොට අපි බැලුවා මේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයේ ගෙනියන්න අපිට ඒක නායකත්වය දෙන්න ලෑස්ති වුණත් අවාසනාවකට වගේ මේ රටේ හිටපු ජනාධිපති ඉන්න ජනාධිපතිතුමා ඒ වගේම එතුමාගේ වටේ ඉන්න හොරුන් ආරක්ෂා කරන කල්ලියක් අපිට ඒ වැඩේ කරන්න දුන්නේ නැහැ ඒ අතරේ තමයි විපක්ෂ නායකතුමා හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවට පනතක් ගෙනල්ලා මේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරන එකට මූලිකත්වය වුණේ. තව දවස් 40ක් නෑ මේ රටේ පොඩි මිනිසාගේ නායකයා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙනවා කියන එක ලියලා තියාගන්න. දැන් 39 දෙනෙක් නාම යෝජනා දීලා තියෙනවා. හැබැයි 39 දෙනාම අපේක්ෂකයෝ නෙමෙයි. එක අපේක්ෂකයෝ ඉන්නේ. තරය කරුව 3 දෙනයි. එනිසා ජනතාවගේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස පමණයි කියලා මම කියන්න ඕන මේ මැතිවරණේ ගත්තෙත් බොහොම අමාරුවෙන් මහජන ආයතන තුනයි මේ රටේ තියෙන්නේ ප්‍රාදේශ සභා
පළාත් සභා පාර්ලිමේන්තුව මේ තුනෙන් දෙකක් වහලා ජනාධිපතිකමත් වහගන්න හැදුවේ උසාවි ගියා නොඑක් යටි කූට්ටු වැඩ කරා හැබැයි නීතියේ ආධිපත්‍යය මතු වුණා ජනතාව නැගී හිටියා අකමැත්තෙන් වුණත් ජනාධිපතිවරණයට එන්න තීන්දුවක් අරගන්න සිද්ධ වුණා ඊයෙන් පස්සේ මෙරට කිසි කෙනෙක්ට සැකයක් තියෙන විදිහක් නැහැ ජනාධිපතිවරණය පිළිබඳව එනිසා මිතරුනි මේ රට ගරු සරු රටක් බවට පත් කරන්න ගරු සරු රටක් බවට පත් කරගන්න අපි 21 වෙනිදා තෝරගන්නට වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයේ නාම යෝජනා බාර දීලා ඉවරලා එළියට ඇවිල්ලා කියනවා මේ රට බංකොලොත් කරපු කඩියත් එක මන් තරහයි තරහයි කියලා ටිකක් කළා කියලා බලපුවම අනිත් පැත්තෙන් මහින්දානන්ද අලුත්ගමගේ ඇවිල්ලා බලා ගන්නවා යකෝ තරහ නම් අත ගාලා පැත්තටලා නිකන් ඉඳ බෑ තවත් තුන් එක කොහොමද කියලා පුදිය ගන්න මතක තියාගන්න අපට වැරද්දපු තැනේ මේ ප්‍රධාන ධාරාවන් දෙකම ඉන්නවා දූෂිත දේශපාලනය එතනෝල් වලින් මත් කුඩු වලින් එවැගේම අපේ දරුවන්ට අයිස් වලින් දේශපාලනයට ඇවිල්ලා ඒ හරහා අපේ ජනතාවගෙන ගියේ දූෂිත දේශපාලනය ඒ වගේම කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා රටේ ජාතික දේපොළ විනාශ කරලා වැඩ වර්ජන වලින් මේ රට අතීතයට අරන් ගිය ඒ දේශපාලනය ඒ දේශපාලන දෙකම ලබන 21 වෙනිදාට පරාජය කරන්න ඔබට අද්විතීය අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ තමයි සජිත් ප්‍රේමදාසගේ මේ සන්ධානයේ දින වීම කියන එක අපි ඔබට කියනවා ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග